ආයුබෝවන් අදත් අපි හරිදේ ටීවී නාලිකාවේ පොතක වත වැඩසටහන සමග ඔබ හමු වෙන්නේ තවත් වැදගත් නිර්මාණයක් රැගෙන සහ එහි කතුවරයා සමගයි මේ පිළිසඳර අද දවසේ කතුවරයා ගැන නොකියා පොතක් ගැන කතා කිරීම කෙත ගැන නොකියා බත ගැන කතා කරන්නා වගේ අසීරු වැඩක් එනිසා අද මැදිරියට පැමිණ සිටින අද අපේ මාතෘකාව වන ග්‍රන්ථයේ කර්තෘ සමග මුලින් කතා කරන්න කැමතියි මම හරිදේ ටීවී නාලිකාව වෙනුවෙන් ආදරෙන් මැදිරියට පිළිගන්නවා M.W. ජිනදාස මහතා ආයුබෝවන් ජිනදාස මහත්මයා ආයුබෝවන් එතුමා ගැන යමක් කතා නොකර මේ පොත් ගැන කතා කරන්න බෑ. නමුත් එතුමා පෞද්ගලිකව කැමති නැහැ එතුමා ගැන කතා කරන්න. කෙසේ නමුත් අද අපි මැදිරියේ ඔබ හා සමග පිළිසඳරට එන්නේ M.W. ජිනදාස ප්‍රවීණ බැංකුකරුවෙක්. ඒ වගේම විශේෂ ක්ෂේත්‍රයක් හැටියට බැංකුකරණය හා සේවා අලෙවිකරණය සම්බන්ධ ග්‍රන්ථ කිහිපයකුත් ඉන්නේ එහාගේ පර්යේෂණාත්මක කෘති සහ නිර්මාණාත්මක කෘති කිහිපයකුත් එලි දැක්වූ කතුවරෙක් වශයෙන්. ජිනදාස මහත්මයා අපට වැදගත් වෙන්නේ අපි කාලයක පෙර දැන සිටියේ ගුරුවරයෙක් වශයෙන් බැංකු ක්ෂේත්‍රයේ අපි සැමට විෂයානුබද්ධ කාරණා ඉගැන්වූ ගුරුවරයෙක් වශයෙන්. පසු කලක ඔහු විශ්‍රාම යාමෙන් පසු ඒ දැනුම අපි වැඩි දෙනාගේ ඉල්ලීම මත ඒ දැනුම මේ වගේ ලියලා පොත්වලි පොත් මාර්ගයෙන් එළි දැක්වූ කර්තෘවරේ බැංකුකරණය සහ මූල්‍යකරණය සම්බන්ධ විශේෂ ග්‍රන්ථ කීපයකුත් වෙනත් ක්ෂේත්‍රවල ග්‍රන්ථත් රචනා කර ජිනදාස මහත්මයා අද අපි කතා කරන රැකගන්න දැනගන්න ජංගම ගිනුම ඔබේ ව්‍යාපාරයේ කලණ මිතුරා කියන ග්‍රන්ථයත් එක්කයි ඒ කෘතියත් එක්කයි අද අපේ සාකච්ඡාවට ප්‍රවේශ වෙන්නේ. ජිනදාස මහත්මයා අපිට මුලින්ම කියන්න ඔබ මේ අද අප සමග බෙදා හදා ගන්න තොරතුරු කතා කරන මේ රැක ගන්න දැන ගන්න ජංගම ගිනුම ඔබේ ව්‍යාපාරේ කලණ මිතුරා කියන කෘතියක් වශයෙන් එළි දැක්වීමට පසුබිම් වූ කාරණා කොහොමද කියලා පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකයන් හමුවේ තබනවා. ආරම්භයේදීම මම බොහොම ස්තුතිවන්ත වෙනවා හරිදේ ටීවී නාලිකාවට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මේ පොත පිළිබඳව කතා කරනවා නම් මේක ඇත්තටම මේ පොත ලියන්න මම අදහස් කරේ මට ලැබුණු ආරාධනාව මොකද ප්‍රවීණ කළමනාකාරකුවරයෙකුගෙන් මට ලැබුණ ආරාධනාවක් මේ ජංගම ගිනුම් පවත්වාගෙන යන ගනුදෙනුකරුවන් තමන්ගේ ජංගම ගිනුම පිළිබඳව නිවැරදි අවබෝධයක් නොවීම නිසා ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වල ජංගම ගිනුම අසාර්ථක වීම තුළින් ව්‍යාපාර කටයුතු අසාර්ථක වීමේ ප්‍රවණතාවයක් තියෙන නිසා ඔවුන් දැනුවත් කිරීම සඳහා කුඩා පොතක් සම්පාදනය කරලා දෙන්න කියන ඉල්ලීම මත තමයි මම මේ ජංගම ගිනුම කියන පොත සම්පාදනය කරේ. ඒ අරමුණත් එක්කම මට තව පැහැදිලි කරන්න තවත් අවශ්‍යතාවයක් තියෙනවා මේ පොත පිළිබඳව. මෙතෙන්දි මම උත්සාහ ගත්තා අපි දන්නවා ජංගම ගිනුමක් කියන එක විශේෂයෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රයට අලුතෙන් ප්‍රවේශ වන ව්‍යාපාරිකයන්ට නැත්නම් ව්‍යවසායකයන්ට ජංගම ගිනුමක් කියන එක පිළිබඳව හරි අවබෝධයක් නොවුනොත් ඔවුන් ඇත්තටම ඔවුන්ගේ අනාගත ව්‍යාපාර ජීවිතයේ අසාර්ථක වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා තමයි මේක ඇත්තටම මම මේ පොත ලියන්න පෙළඹුණේ. මේ පොත ලියන්න ඔබට ඒ කිව් ඇරයුම ලැබෙන කාලේ වෙනකොට ඔබ ගනුදෙනුකාර සත්කාරය සම්බන්ධයෙන් මෙබඳුම කෘතියක් පොත්පිංචක්
ඉදිරිපළ සේවා සපයන්නන් වෙනුවෙන් ලියලා තිබුණා. මම දැක්කා ඒක බැංකුකරුවන් අතරේ බැංකුවේ ඉදිරිපළ සේවා සපයන්නන්ට අමතරව ප්‍රවීණ බැංකුකරුවන් කළමනාකරුවන් සහ බැංකු හා මූල්‍ය ශාස්ත්‍රයේ දේශකයන් අතරේ ජනප්‍රිය වෙලා තිබුණා. මේ ගනුදෙනුකාර සත්කාරය කියන ග්‍රන්ථය. මම හිතනවා ඒකත් අද මෙතන මම දුටුවා තියෙනවා. එහිත් සඳහන් වෙන්නේ වඩාත් හොඳ ගනුදෙනුකාර සත්කාරයක් මේ කාලයේ හැටියට කොහොමද පිරිනමන්නේ කියන එක මේ ඇතුළත්. අපේ අද මාතෘකාව එම පොත නොවන නිසා මම කැමති මේ පොත ජංගම ගිණුම සම්බන්ධයෙන් මේ කෘතිය ඔබ විසින් ලියන්න ආරම්භ කරනකොට ඔබේ තිබුණු රචනා අත්දැකීම් මෙවැනි කෘතීන් එළි දැක්වීම තුළින් ඔබ කෙබඳු තත්වයක හිටියද කොයි වගේ ප්‍රාගුණ්‍යයක් ලැබලා තිබුණාද කියලා. ඔව් මේ මගේ මේ ජංගම ගිණුම කියන්නේ පළවෙනි පොත නෙවෙයි. ඊට ඉස්සෙල්ලා මම පොත් කීපයක්ම රචනා කරලා තිබුණා. ඊට ඉස්සෙල්ලා මම රචනා කරේ කර්ණීයමෙත් සූත්‍රෙන් කළමනාකරණ මූලධර්ම ඉගෙනීම කියන පොත. ඒ පොතේ මම භාවිතා කරේ ඊට වඩා ශාස්ත්‍රීය සහ ව්‍යක්ත භාෂා ශෛලිය. අනිත් පොත්වලත් එහෙමයි. නමුත් විශේෂයෙන්ම ජංගම ගිණුම කියන පොත ලිවීමේදී මම ඒ භාෂා හැසිරවීම විශේෂයෙන්ම නූතන පරපුර ඉලක්ක කරගෙන තමයි කරේ. මේ මම ඒක සකස් කරගත්තේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ඊළඟට පොතේ පිටු ප්‍රමාණය ගත්තා. මොකද අද ව්‍යාපාරිකයෙකුට බොහොම කාර්යබහුලයි. මගේ අත්දැකීම දෙන්නේ ව්‍යාපාරිකයෝ දීර්ඝ ලොකු පොත් කියවන්න කැමති වෙන්නේ නැහැ. කාලය මිදඟු කරන්න ඒ සඳහා නැහැ. බොහොම කෙටි පොතක් තිබුණොත් සමහරට වාහනේ යන ගමන් බස් එක යන ගමන් හරි ඒක පොත කියවන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මම එතෙන්ට යොදාගත්ත භාෂාව අර හුඟ දෙනෙක් අතර දැනට භාවිතා වන කතන භාෂාවට ආසන්න භාෂාවක් තමයි ලිඛිත භාෂාවට වඩා කතන භාෂාවට හුරු සම්ප්‍රදායක් තමයි ගත්තේ. මොකද විශේෂයෙන්ම අපිට සම්ප්‍රදායික වචන බැංකු ශාස්ත්‍රයේ තියෙන සමහර සම්ප්‍රදායික වචන කිව්වොත් ඒ අයට තේරෙන ප්‍රමාණය අඩු තේරුම් යන්නේ නැහැ. නීරසයි නීරසයි. නමුත් දැන් අපි කිව්වොත් එහෙම මේ චෙක් පත කියනවත් චෙක් කියන වචනෙන් ගත්තොත් නියම වචන තියෙන චෙක් පත කියන එක. නමුත් අපේ කිසිම ගනුදෙනුකරුවකින් මෙන්නේ චෙක් පත කියන වචනේ පිට වෙන්නේ නැහැ. චෙක් එක කියලා තමයි කියන්නේ. චෙක් එක. ඊළඟට අපි කිව්වොත් එහෙම ගිණුම කියලා හුඟක් කෙනෙක් කියන්නේ ගිණුම කියන එක නෙවෙයි account එක. account එක. චෙක් එක, account එක, balance එක. අපි මෙහෙම කියමු. ඔබ කියන්නේ බැරෑරුම් භාෂාව අතෑරලා අපේ behavior වෙන සරල භාෂාව, සරල භාෂාව රචනාව රචනාවට ඉදාගත්තා. ඊළඟට තව මම උතන අනුගමනය කරපු තවත් එකක් තමයි මේ ටිකක් අර ශාස්ත්‍රීය පොතක් කියවාගෙන යනට වඩා දෙබස් සහ සිද්ධාශ්‍රයෙන් මේ අවශ්‍ය දැනුම දෙන එක එක මම කරපු එකක් නෙවෙයි. දැන් පරණ පංචතන්ත්‍රය පොත වගේ ගත්තත් දැන් උදාහරණ පංචතන්ත්‍රය කියන පොතේ තියෙන්නේ මේ ඉස්සරහිටපු රජ කෙනෙකුට මෝඩ පුතු දෙන්නෙක් තුන් දෙනෙක් ඉඳ දෙනවා. ඒගොල්ලන්ට මේ යුද ශිල්පය සහ රාජ්‍ය කළමනාකරණය උගන්වන්න ඕන. ඒගොල්ලන්ට උගන්නේ එයා ඒ විශ්ව ශර්මන් කියන පඬිවරයා මේක කරේ. මේ විශ්ව ශර්මන් කියන පඬිවරයා මේක කරේ කතා අනුසාරයෙන් තමයි මේ උපදේශමාලාව දුන්නේ. ඒක අර කටපාඩම් කරගෙන උපදේශමාලාව කටපාඩම් කරන් තියෙනවට වඩා අර කතාවකට සම්බන්ධ කරලා දුන්නම වඩාත් ඒ පුජ්‍යලයකට දැනුම අඩු පුජ්‍යලෙකුණත් ඒක ග්‍රහණය කරගන්න පුළුවන්කම තියෙනවා. අපේ පැරන්නෝ මේ තිත්ත බෙහෙත් කෙතෙල් ගෙඩි ඇතුලේ දාලා ළමයින්ට සත්තුන්ට ගිල්ලවන්න වගේ. අන්න ඒ වගේ එකක්. ඒකත් අනිත් එක තමයි මේ ඔයි හුඟක්ම මම සරල භාෂාව සරල බව සහ සිද්ධාශ්‍රයෙන් මේක කරන්න ගිය අනිත් එක ඔයි විශේෂයෙන්ම ජංගම ගිණුමක් ගැන කතා කරනකොට න්‍යායාත්මක කරුණු හුඟක් දේවල් තියෙනවා. නීතිය හා සම්බන්ධ දේවල් මම ඒ ටික හුඟක් වෙලාවට ඒව පැහැදිලි කරන්න ගියේ නැහැ. නමුත් ප්‍රායෝගිකව මේ අයට අවශ්‍ය වෙන කරුණු කාරණා ටික තමයි තෝරලා බේරලා ගත්තේ. අනිත් එක තමයි දැන් මගේ අදහස තියෙනවා දැන් ව්‍යවසායකීන් කියලා ගත්තම මේ ඒ ව්‍යවසායකත්ව හැකියාවන් තියෙන අය බොහොම අධ්‍යාපනය ඉහළ මට්ටමට ගිහිපුව ඇත්ත ඉන්නවා.
නමුත් හුඟ දෙනෙක් ව්‍යවසායකත්වයට යොමු ව්‍යවසායකයෙකුට පත් වෙන්නේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට පෙර. දැන් හුඟ දෙනෙක් එහෙම වැඩිදුර අධ්‍යාපනය ලැබලා උපාධිය ලැබලා එහෙමත් ව්‍යාපෘතිය මූලික වශයෙන් ආරම්භ කරන කාලෙ වෙනකොට ඒ තරම් ලොකු අධ්‍යක්ෂ සම්භාරයක් දැනුම් සම්භාරයක් නැතුව තමයි පටන් ගන්න. ඊළඟට එහෙම අයට කියනකොට මගේ භාෂාව ඒ අයට තේරෙන භාෂාවක් මම භාවිතා කරන්න මෙතෙන්දී මම හුඟක් සැලකිලි. මේ ඔබේ මේ පටුණ කියවනකොට මාතෘකාව මම මේ පොත ඇත්ත වශයෙන් ප්‍රේක්ෂකයන්ට කියන්න ඕන මේ මම ඊට අවමනාවෙන් කියවලා මගේ ගනුදෙනු කරුවන් අතරත් ප්‍රචලිත වුණු පොතක්. මොන් මේකේ මාතෘකාව ගැන මම කතා කරේ මේ සමහර මාතෘකා පටුනේ තියෙන හත්වලා මේ වෙච්ච දෙයට මක් කරන්නද ඒ වගේ කියනවා. එතකොට ඒ මාතෘකාව කියවීමෙන්ම මේ ඊළඟ වෙන පරිච්ඡේදයේ කියවීමට මේ පාඨකයා යොමු කරනවා. ඒ වගේම මම දැක්කා තැනක අප්පුහාමිට කුරහන් ඇති බව ළමහාමිගේ දත් කුට්ටමෙන් පෙනෙන්නාසේ ඔබේ හැටි ස්වභාව ජංගම ගිනුමෙන් පෙනේ. මේ වගේ ඒවා ඉතාම ලස්සනට තවත් තැනක මට මතකයි මේකේ තිබුණා ආයේ නැහැ අර ගනුදෙනුකාර සත්කාරයේ තමයි මාටි වික්‍රමසිංහ ශූරීන්ගේ උදාරම්බරියා ගැන කතාව තිබුණේ. ඔබේ මේ පොත් දෙකේම තිබුණු පොදු ලක්ෂණය තමයි මේ සරල බස භාවිතය. ඒ පොත ගැන ඒ දල හැඳින්වීම එහෙමයි. මේ සාකච්ඡා කරන මාතෘකාව ගැන මම හිතනවා තවදුරටත් ඩිංගක් අපි ගැඹුරට ගිහින් කතා කරොත් හොඳයි. මොකද මේ වැඩසටහනෙන් පොත ගැන යම් හැඳින්වීමක් කරන්න අවශ්‍ය නිසා මුලදී මෙහි අරමුණ ගැන ඔබතුමා පැහැදිලි කරා. දැන් මේ මාතෘකා ටික පෙළ ගැහෙන්නේ කොහොමද? මේ පොතේ අන්තර්ගතය කොහොමද පෙළ ගැහිලා තියෙන්නේ? ඔව් අන්තර්ගතය මේ ගැන පැහැදිලි කිරීමට ඉස්සෙල්ලා මට මොහොතක් ඉඩ දෙන්න. මේ දැන් ජංගම ගිනුම ගැන කතා කරනකොට අපිට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ව්‍යාපාරිකයෙකුට ජංගම ගිනුමක් අවශ්‍යමද කියන ගැටලු. මොකද ව්‍යාපාර කරන්න බැරිද ජංගම ගිනුමක් නැතුව කියන එක. නමුත් මගේ අත්දැකීම තියෙන්නේ නම් ව්‍යාපාරිකයෙකුට ජංගම ගිනුමක් නැතුව ව්‍යාපාර කරන්න පුළුවන්. නමුත් සාර්ථකව තමන්ගේ ව්‍යාපාරය කරගන්න යන නම් හොඳ ජංගම ගිනුමක් තියෙන්න ඕනේ. ඒ අත්දැකීම තමයි හොඳ ඉහළ තලයට ගියපු මම හඳුනා ගන්නපු මගේ සේවා කාලය තුළ ව්‍යාපාරිකයෝ ගත්තම ඒ ව්‍යාපාරිකයෝ තමන්ගේ ජංගම ගිනුම සතුරුදායක අන්දමින් පවත්වාගෙන යාම කෙරෙහි ඉතාම දැඩි සැලකිල්ලක් දක්වන අය. ඒක ඔහුට හොඳ සහ ප්‍රයෝජනවත් මෙන්ම අද්විතීය මෙවලමක් වුණා. ඉතින් ඒක හුඟ දෙනෙකුගේ ඇත්තටම ව්‍යාපාරික ලෝකයේ ඉහළටම ගියපු ව්‍යාපාරිකයෝ හුඟ දෙනෙක් තමන්ගේ ජංගම ගිනුම සතුරුදායක ජංගම ගිනුමක් බවට පත් කරගන්නේ නැත්නම් තමන්ගේ ජංගම ගිනුම පිළිබඳව වැරදි ආකල්පයක් බැංකුවට ඇතිවීම වැළැක්වීම සඳහා බොහෝම දැඩි උත්සාහයක් මහන්සියක් ප්‍රයත්නයක් දරන අය. ඉතින් ඒක නිසා එතකොට අපිට ජංගම ගිනුමක් සමහරට ওই තර්කයක් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම ජංගම ගිනුමක් නැතුව ව්‍යාපාර කරන්න බැරිද කියන එක. ජංගම ගිනුමක් නැතුව ව්‍යාපාර කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. නමුත් ජංගම ගිනුමකින් මේ ව්‍යාපාරය ඊට වඩා හොඳට කරන්න පුළුවන්. ඒක එකක්. අනිත් එක තමයි මට තව පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. දැන් පහුගියදවස්වල අපේ රටේ මැතිවරණයක් තිබුණානේ. දැන් මේ මැතිවරණයක් තිබුණා. මැතිවරණයෙන් ප්‍රධාන පක්ෂ දෙකක් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කරා. මේ රට කොහොමද සංවර්ධනය කරන්නේ? දළ ජාතික නිෂ්පාදනය වැඩි කරගන්නේ කොහොමද? ඒක පුජ්‍යල ආදායම් වැඩි කරගන්නේ කොහොමද? ඒව මැතිවරණ සමයේදී සාකච්ඡාවට බඳුන් වුණා. යම් යම් අර ඒක පරිබාහිරව තියෙන සාටෝ පාටෝප ඇතැරලා ගත්තම මේ සාකච්ඡාවට බඳුන් වෙච්ච එකක්. එතෙන්දී පැහැදිලිවම වෙන එක කාරණයක් තමයි මේ වැඩි අවධානයක් යොමු වුණා මේ රට සංවර්ධනය කරන්න නම් අනුගමනය කළ යුතු උපාය මාර්ගය වන්නේ තරුණ ව්‍යවසායකයින් එහෙම නැත්නම් මේ ව්‍යාපාරිකයින් දිරිගැන්වීම කියන කාරණේ. ඒ මගින් රට සංවර්ධනය කරන්න ඕනේ කියන එක ප්‍රධාන පක්ෂ දෙකේම මේක සාකච්ඡා වුණා. ඒ කියන්නේ પરම්පරාවක් හදන්න ඕනේ ව්‍යවසායකත්වයේ හැකියාව දෙන પરම්පරාවක් හදන්න ඕනේ කියන ප්‍රශ්නේ. එතකොට මේ ව්‍යවසායකත්වය ගැන කතා කරනකොට ඇත්තටම ජංගම ගිනුමක් කියන එක විශේෂයෙන්ම වැදගත්. එතකොට ව්‍යවසායකෙක් කියනකොට ජංගම ගිනුම වැදගත්. ඒ වගේම ජංගම ගිනුමත් එක්කම ව්‍යවසායකෙකුට බැංකුවෙන් ලැබෙන්න ඕන සහයෝගය, උදව් උපකාර, අනුබලය
ලබා ගැනීම තොරව ව්‍යාපාරිකුට හරියක් ව්‍යවසායකයෙකුට ටිකක් අමාරුයි කියන්නේ දැන් අපේ ওই දිනු වෙච්ච ව්‍යවසායකයන්ගේ චරිත ගත්තාම චරිත කතා ගත්තාම හුඟ තැනක සඳහන් වෙනවා මේ කාරණේ මොකද බැංකුව මුල් යුගයේදී බැංකුවත් එක්ක හොඳින් ඉඳලා බැංකුව උදව් කරගෙන තමයි මේ ව්‍යවසායක ව්‍යවසාය තමන්ගේ ව්‍යවසායකත්වය සංවර්ධනය කරගෙන ව්‍යාපාර සංවර්ධනය කරගෙන තියෙන්නේ ඉතින් එතකොට එහෙම ගත්තම දැන් අපි මෙතිවරණ ඉවර වෙලා තියෙනවා දැන් අපිට පේන්න තියෙනවා මේ රට සංවර්ධනය කරන්න නම් මේ ව්‍යවසායකත්ව සංවර්ධන කරන්න ඕනේ කියන්නේ ව්‍යාපාරිකයන් සංවර්ධනය කරන්න. ඉතින් බාණ්ඩ නිස්පාදනය ගත්තම බාණ්ඩයට යම්කිසි වටිනාකමක් එකතු කරන්න. එකතු කරලා ඒක පාරිභෝගිකයන්ට දෙන්න. ඒ වගේ කරුණු කාරණා තියෙනකොට එහෙම ව්‍යවසායකයන් හදන්න නම් මේ ජංගම ගිණුම ගැන දැනගෙන තියෙන්න ඕනේ. මොකද මේ ව්‍යවසායකයා තමන්ගේ ජංගම ගිණුම අසාර්ථක කරගත්තොත් පටන් ගන්නකොටම ඒ තුලින් තමන්ගේ ඉදිරි බැංකුවෙන් ගන්න තියෙන විශේෂණ ආයෝජනකම ඒ වගේ දේවල් ලබා ගන්න තමන්ට තියෙන සුදුසුකම අහිමි කරගත්ත වෙන්නේ. එතෙන් පටන් ඔහුට දුෂ්කරතා රාශියකට දුෂ්කර රාශියකට මුහුණ දෙන්න වෙනවා බැංකු පහසුකම් ලබා ගැනීම දක්වා. එතකොට ඔබේ එක මාතෘකාවක පැහැදිලිවම තියෙන අප්පුහාමිට කුරහන් ඇති බව ළමහාමිගේ දත් කූට්ටුවෙන් පේනවා කියලා. ඒ කියන්නේ අත් වශයෙන් ගනුදෙනු කර ව්‍යාපාරිකයෙක්ගේ ව්‍යවසායකයෙක්ගේ එහෙම නැත්නම් යම්කිසි ව්‍යාපාරයක යෙදෙන මුදල් උපයන ඒ වගේ සම්බන්ධ කෙනෙක්ගේ පැතිකඩක් මේ ජංගම ගිණුමෙන් නිරූපණය වෙනවා අනිවාර්යෙන්ම පේන තියෙනවා. එතකොට මේ බඳු පැතිකඩක් හොඳ ඒ කියන්නේ අපි කතාවට කියනවා ඉතාමත්ම හොඳ ප්‍රොෆයිල් එකක් එහෙම රිච් ප්‍රොෆයිල් එකක් වෙන්නන්න ගනුදෙනු කරුවෙකුට තියාගෙන යන්න පුළුවන් නඩත්තු කරගෙන යන්න පුළුවන් හොඳම මෙවලම තමයි ජංගම ගිණුම කියන්නේ. එතකොට මෑතක ඔබ දැන් ඔබ බැංකු ක්ෂේත්‍රයේ අවුරුදු 30 ගණනක් විතර ඉඳලා දැන් විශ්‍රාම ගිහිල්ලා තවත් කාලයක් ගත වෙලා මේ කාලය තුළ මේ බැංකු ක්ෂේත්‍රයේ මේ ජංගම ගිණුම් ඒ ආශ්‍රිත චෙක්පත් නිෂ්කාශන ක්‍රම ගනුදෙනුකාර සේවා සැපීම ආදී සියල්ල විශාල පරිවර්තන රාශියකට මුහුණ දුන්නේ. ඒ සියලුම පරිවර්තන ගැබ් වෙන ආකාරයෙන් ඉගෙනගෙන ඒ ගැන කතා කරගෙන ඇවිල්ලා අද කාලයට වඩාත් උචිතව මේ පොත මේ කෘතිය එළි දක්වන්න ඔබට විශේෂ මහන්සියක් දරන්න වෙන්නේ ඇතිනේ. ඔව්. ඒක විශේෂම තිබුණ මොකද ඒක මට කරන්න පහසු වුණේ ওই බැංකු ක්‍රමයේ වෙනස් වීම වෙන වකවානු කීපයක්ම මට බැංකු සේවකෙක් හැටියට වැඩ කිරීමේ හැකියාව තිබුණා. මේ අනිත් එක තමයි මගේ තිබිච්ච දැනුම සොයා යෑමේ යම් නොති තාසාවක් මගේ ඉස්සරින් ඉඳලම තිබුණා. ඒක නිසා මම දැනුම රැස් කර ගැනීම නිරන්තරයෙන්ම කරුණු ලැබුවා. ඉතින් ඒකත් එක්කම මගේ අත්දැකීමුත් එක්ක මේක ওই ජංගම ගිණුමේ විකාශය නැත්තම් බැංකු ක්‍රමයේ විකාශය එනකොට මට මුල් යුගයේදී ඇත්තටම බැංකු ශාස්ත්‍රයේ තිබුණේ අපේ බොහොම ඊට වඩා ප්‍රාථමික මට්ටමේ බැංකුමයක් තිබුණේ ජංගම ගිණුම සහ අනිත් දේවල් එනකොට ඊළඟට මේක තාක්ෂණයත් එක්ක මුසු වෙලා නවීන තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙලා මේ විශේෂයෙන් නිෂ්කාශන ක්‍රම ඇයි මේ ওই ජංගම ගිණුමට මුදල් තැන්පත් කිරීම ජංගම ගිණුමෙන් මුදල් ගැනීම ඒ වගේ දේවලුත් අද තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙලානේ වෙනස් වෙලා තියෙන. නමුත් ඒ යුගයේ එහෙම තත්ත්වයක් තිබුණේ නැහැනේ. දැන් ඉස්සර මුල් යුගයේ තියෙනකොට ජංගම ගිණුමකින් මුදල් ලබා ගැනීමේ ඒකායන මාර්ගයෙන් තිබුණේ චෙක්පතකින්ම ලබා ගන්නවා. නමුත් අද එහෙම නෙවෙයි. අද ATM කාඩ් එකකින් තමන්ගේ ජංගම ගිණුමෙන් මුදල් ඉලෙක්ට්‍රොනික කෙවීම් මාධ්‍යයකින් ජංගම ගිණුම හර කරලා යම් කිසි ගෙවීමක් කරන්න පුළුවන්. ඒක එහෙම නැත්නම් තව ඊට එහාට ගිහිල්ලා මුදල් ගෙවීම කර කටයුතු වුණත් මේ ඊ-කොමර්ස් වගේ දේවල් වලින් ওই මේ කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් දැන් මම අතිරේක ප්‍රශ්නයක් අහනවා. ඒ වගේම මට මතක් කර දෙන්නත් අවශ්‍යයි අපේ ප්‍රේක්ෂකින්ට. එතුමාට මේ කාලයත් එක්ක වෙනස කාලය අරුමයක් නොවන තවත් හේතුවක් බලපෑවා. ඔහු දිගින් දිගටම බැංකුකරුවන් පුහුණු කිරීමේ බැංකුකරුවන්ගේ විභාග ආදීදී ඔවුන් ඒ විභාගවලට සූදානම් කිරීමේ දේශකෙක් වශයෙන් උත් කටයුතු කළා. ඒ ප්‍රාගුණ්‍යයත් මම හිතනවා මේ දැනුම රැස් කිරීම ගමනේ තියෙන අනිවාර්යයෙන්ම උදව් වුණ එකක්. එතකොට මම අහන්න ගියේ ජිනදාස මහත්මයා මේ ජංගම ගිණුම කියන එක බැංකු නීති ආදී මුල්ම යුගයේ බැංකු සිද්ධාන්ත ඉගෙන ගන්නකොටත් තිබුණු ජංගම ගිණුම
මේ තරම් පෙරලියක් වෙලා තාක්ෂණයේ නෛතික පසුබිම ආදී සියල්ල වෙනස් වෙලා අදටත් ජංගම ගිණුම කියන උපකරණය මිනිසු අතේ ජංගම ගිණුම කියන මෙවලම ගන්න මේ වෙළෙන්දන් අතේ එහෙම නැත්නම් ගනුදෙනුකාර බව තුන් අතේ එහෙම නැත්නම් ව්‍යාපාරිකයින් ව්‍යවසායකයින් අතේ තවමත් තියෙනවා. එතකොට මේක මේ සුවිශේෂී බවක් තියෙන දෙයක්. ඔබට ඒ සම්බන්ධයෙන් යමක් කියන්න පුළුවන් ජංගම ගිණුම එක තියෙන මේ සුවිශේෂී බව. ඒ සුවිශේෂී ජංගම ගිණුමේ තියෙන ඒ සුවිශේෂී බව තියෙන්නේ විශේෂයෙන්ම ජංගම ගිණුමට සම්බන්ධ චෙක්පත නිසා. එතකොට චෙක්පත පාවිච්චි කරන්නේ තමන්ගේ ජංගම ගිණුමෙන් මුදල් ලබා ගැනීම සඳහා නෙවෙයි. සමහරට අනාගත ගෙවීමක් වෙනුවෙන් අපිට මේක චෙක්පත පාවිච්චි කරලා තමන්ට දැන් උදාහරණයක් ගත්තොත් අපි ප්‍රේක්ෂකෙන්න තේරෙන විදිහටම කිව්වොත් එහෙම අපි කියමු ව්‍යවසායකෙක් කර්මාන්තකාරයෙක් කියමු උදාහරණයක් ගත්තොත් ඒ කර්මාන්තකාරය කර්මාන්තය කරන්න අමුද්‍රව්‍ය මිලදී ගන්න ඕනේ. ද එතකොට ඒ අමුද්‍රව්‍ය මිලදී ගන්න ගැනීම සඳහා මෙයාට තියෙන එක ක්‍රමයක් තමයි මේ මුදල් දීලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්වාසය පදනම් කරගෙන අනාගතයේදී මේක මුදල් ගෙවන්න සඳහා දෙන්න කියලා එයාට ඉල්ලීමක් කරන්න පුළුවන්. නමුත් එතෙන්දි ප්‍රශ්නයක් වෙනවා මේ වටිනාකම දැන් අමුද්‍රව්‍ය නිෂ්පාද අමුද්‍රව්‍ය සම්පාදනය කරන කෙනෙක් අමුද්‍රව්‍ය සැපයුම් කර තියෙනවා. ඒතර අමුද්‍රව්‍ය සැපයුම් කරොටත් ඒ තමන්ගේ අකණ්ඩ ක්‍රියාවලියක් තියෙනවනේ. ඒක පවත්වාගෙන යන්න ඕන. අකණ්ඩ ක්‍රියාවලිය පවත්වාගෙන යෑමෙදී මෙයාට මේ ණයට දුන්නම ඊළඟට එයාගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. දැන් ඒක නිසා මෙතන අර චෙක්පතක මම මේක කෙටියෙන් සඳහන් කරලා තියෙනවා. චෙක්පතක මේ දිත්ත ලක්ෂණයක් තියෙනවා කියලා. එකක් තමයි ජංගම ගිණුමට සම්බන්ධිත චෙක්පතේ දිත්ත ලක්ෂණයක් තියෙනවා. එකක් තමයි මේක මුදල් ලබා ගැනීම සඳහා බැංකු කරුට කරන එකක් අණකිරීමක් මේ මුදල් මේක මේ මගේ ගිනුමෙන් තියෙන මේ චෙක් මේ ගිනුමෙන් මෙන්න මෙච්චර මුදලක් මේ අහවල් පුජ්‍යලයට ගෙවන්නේ කියන බැංකු කරුවෙත තාක්ෂණික වචනේ පාවිච්චි කරොත් අභිනියෝගයක් යනවා. අභිනියෝගයක්. එතකොට මේ අභිනියෝගේ නිකුත් කරන අනකරු තමයි මේ ගිනුම් හිමියන්. ඉතින් ඒකනේ දැන් අපි ඉස්සරහට මේක වැඩිදුර සාකච්ඡා කරමු. දැන් ඒකනේ මේ account එකේ සල්ලි නැති වුණාම අපි මේ බැංකුවෙන් චෙක්පතේ අගරු කරන හේතුව තමයි ඒක කියන්නේ මේ ගිණුමේ මුදල් නැත කියලා කියන්නේ අනකරු විමසන මේක ගෙවන්න බෑ මොකද කියලා අනකරුගෙන් ගිහිල්ලා අහගන්නේ කියන කෙනෙක් කියන්නේ කෙනාගෙන් අහගන්නේ කියලා කියන්නේ. ඉතින් එතන තියෙන්නේ අර ඒ අභිනියෝගයක් එක පැත්තකින්. අනිත් පැත්තකින් තියෙන මේක තමයි චෙක්පත කියන්නේ විනිමය බිල්පත් ආඥාපන්තේ හැටියට ඔහු මේක මේ ගනුදෙනු කළ හැකි උපකරණයක්. ගෙවීම උපකරණ. මාධ්‍ය. අනිත් එක ඒකට නීත්‍යානුකූල බලයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක නිසා මම අර නෛතික වටපිටාවක් සහිත දෙයක් මේ චෙක්පතයි කියලා කියන්නේ. ඉතින් ඒක නිසා තමයි මේක ප්‍රචලිත වෙන්නේ. අනිත් ගෙවීම මාධ්‍ය තවත් ආවත් මේ චෙක්පත තවදුරටත් ගෙවීම මාධ්‍යයක් හැටියට භාවිතා වෙන්නේ මේ අන්නේ කාරණේ නිසා. දැන් අපි මම උදාහරණයක් ගත්තොත් එහෙම අර මේ කර්මාන්තකාරයෙකුට නැත්නම් සුළු ව්‍යාපාරිකයෙකුට කර්මාන්ත කරන්න අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී එයාට ණයට දුන්නම එයාගේ ඒ පුජ්‍යලයාගේ ඉතුරු ආර්ථික කටයුතු කරගෙන යන්න බෑ. නමුත් එයාට චෙක්පතක් දීලා ගත්තොත් ඒ චෙක්පත තවත් පුජ්‍යලයෙකුට දීලා ඒ චෙක්පත හොමාරු වෙලා දියාට එයාගේ ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියා කරගෙන යන්න පුළුවන්. වටිනාකම් හොමාරු කිරීම. ඔව් වටිනාකම අරබයා මේක චෙක්පත මාරු කරගෙන තව දිගට කරගෙන යන්න පුළුවන්. ඉතින් අන්නේ සුවිශේෂී තත්ත්වේ නිසා තමයි මේ ওই මේ ජංගම ගිණුමක හා බැඳුණු චෙක්පත නිසා තමයි ජංගම ගිණුමක වැදගත්කම අර කාලේන ආපු තාක්ෂණයටත් සමඟ මුසු වෙලා තවදුරටත් අඛණ්ඩවම මේක පවතී. දැන් මේ ඔබේ කෘතියේ දෙවැනි පරිච්ඡේදයේ ලීලයි කමලයි චම්පයි රේකයි කියලා අපි පාළ පුරුදු යෙදුමකුත් එක්ක මේ විවිධ ජංගම ගිනුම් ගැන මේ පරිච්ඡේදයේ තනිකරම කියවෙන්නේ මේ එකිනෙකට වෙනස් අවශ්‍යතා වෙනුවෙන් යොදාගත හැකි විවිධ ජංගම ගිනුම් ප්‍රභේදයන් ගැන. දැන් මේක මට විශේෂයෙන් හරිම මේ කියවද්දී අමන්දානන්දේත්‍රපත් වෙන්නේ මේක පාඩමක් හැටියට අපි ඉගෙන ගන්න කාලේ හරිම නීරස පාඩමක්. නීරස පාඩමක්. මේක හරිම නීරසයි. මේකේක ජාතිය කරන්ට් account ගැන අපිට උගන්වනවා. ඊළඟට මම හිතනවා වාණිජංශයේ උසස් පෙළ ඉගෙන ගන්න දරුවන්ටත් මේවා උගන්වනවා. නමුත් මෙහි පරිච්ඡේද ඉවර වෙනකම් කියවගෙන යන ප්‍රායෝගික දේවල් ඇසුරින්
ලීලා ලීලාගේ අම්මාට හොඳට මහන්න පුළුවන් දැනටමත් ගෙදර සුළුවට ඇඳුම් බිස්නස් එක කරගෙන යනවා ලීලාට ඕනකම තියෙනවා ටවුම ඇඳුම් කඩයක් දාන්න ලීලාගේ ඔළුවට මේ අදහස දාලා තියෙන ලීලාගේ මාමා මාමා කියලා තියෙනවලු ටවුමට ටවුමේ තියෙන කඩ කාමරයකුත් අඩුවට අරන් දෙන්නම් ය කොළඹින් ඉදිරියට දින දාපු චෙක් දීලා බඩු ගන්න තැනකුත් අල්ලලා දෙන්නම් ය කියලා ලීලාගේ අදහස දැන් ඉක්මනට වැඩේ පටන් ගන්න. මෙන්න මේ වගේ ප්‍රායෝගික දේවල් මේ භාෂා විලාසයත් හරියට සිත් ගන්නතුළු. එතකොට මෙහෙම කට්ටිය. එතකොට කමලගේ අදහස වෙනත්. චම්පා වෙනත් පසුබිමක. මේ විදියට කියලා මේ හතර දෙනා ආශ්‍රයෙන් විවිධාකාර වූ ජංගම ගිනුම් ගැන මේ දෙවනි පරිච්ඡේදයෙන් කියනවා. ඔබ මේ ගැන මේ වගේ මේ 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 පොතට මේ වගේ ආකෘතියක් දෙන්න බලපෑ තවත් කාරණා දෙනවා. ඔබේ සාහිත්‍ය වටපිටාව. ඔව් ඒක ඇත්තටම ඉතින් මගේ මේ සාහිත්‍ය වටපිටාව බලපෑවේ මේ මේ මේක නිර්මාණය කිරීමේදී. නමුත් අර මම මුලදී පැහැදිලි කර කාරණේ තියෙනවනේ මේ මම මගේ පණිවිඩය කාටද මම මේ දෙන්නේ? ඒ පණිවිඩය දෙන පුජ්‍යලයාට මේක ග්‍රහණය කරගන්න අවශ්‍ය විදියට තමයි මට මේක සකස් කරගන්න ඕනකම තිබුණේ. ඒත් එක්කම ඒගොල්ලොන්ට නීරස නොවන ආකාරයට මේ ගිනුම් ක්‍රම ටික මට හඳුන්වලා දෙන්නත් අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් ඒක නිසා මම ওই තනි පුජ්‍යල ගිනුම් ගැන මේ හැම ගිනුමක් ගැනම ඊළඟට ඒ ගිනුම විවෘත කිරීමේදී අවශ්‍ය වෙන ලියකියවිලි සහ ඒ සියලු දේවල් ගැනම මේ එතන සඳහන් කරලා තියෙනවා. මේ ඔතන ඇත්තටම මගේ අර සාහිත්‍යම වටපිටාවත් සමහරලාට එතන බලපාන්නේ නැති ඒ කරුණු කාරණා ඉදිරිපත් කිරීමේදී. එතකොට දැන් මේකේ මට පස්වෙනි පරිච්ඡේදයත් අහුණා. දැන් අපි පොත ගැන ඇත්තටම කතා කරන ගමන් ඒ පස්වෙනි පරිච්ඡේදය ගැන කතා කරන්නට කලින් මම හිතනවා අපි විවේකයකට ගොසින් ආවොත් හොඳයි කියලා. අපි අද සම්බන්ධ වෙන්නේ මේ පොතක වත වැඩසටහනෙන් හරිදේ ටීවී නාලිකාවේ. අප සමග මැදිරියේ ඉන්නේ රැකගන්න දැනගන්න ජංගම ගිනුම ඔබේ කලණ මිතුරා යන කෘතියේ කර්තෘ ප්‍රවීණ බැංකුකරු M.W. ජිනදාස මහතා. මේ වැඩසටහන ඔබේ වැඩසටහන හරිදේ ටීවී නාලිකාව ඔබ වෙත ගෙන එන වැඩසටහන. මේ වැඩසටහන සම්බන්ධයෙන් ඔබේ අදහස් සුදහස් අපිට ලියන්නට පුළුවන්. මේ වැඩසටහන පිළිබඳ යෝජනා අප වෙත එවන්නට පුළුවන්. හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අංක 543 ජී මාදිවෙල පාර තලවතුගොඩ දුරකථන අංකය 011 7026 06 031. හරිදේ ටීවී ගාල්ල කාර්යාලය අබේසේකර ලී බඩු මාලිගේ උඩුමහල ලබුද්දුව ගාල්ල 0677 321 3966. එසේත් නැතිනම් haridetvinfo@gmail.com කියන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේත් ඔබට මේ වැඩසටහන සම්බන්ධ ඔබේ අදහස් උදහස් ලියා එවන්න පුළුවන්. සිද්ධ වෙයි මේ ජාතීන් අතර එකමුතු ඇති කරන්න පුළුවන්. සිංහල දෙමළ මුස්ලිම් මේ හැම කෙනෙක්ම එකට ජීවත් වෙන්න පුළුවන්. සංහිඳියාව ඇති කරන්න පුළුවන්. වැදගත් කෙනෙක් තෝරාපත් කරගන්න. ඔබට පුළුවන් ඔබගේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න. එහෙම කරන්න කියන ඉල්ලීම ඉල්ලනවා. එහෙම නැත්නම් නංගිලා මලිලා කෝපයෙන් ඉන්නවා. මතක තියාගන්න අනේ නුඹ නසන බව කියනවා. අන්න ඒක නිසයි වසන්ත මහත්තයා මම මේ ගීතය තෝරගත්තේ. දරුවාගේ ආරක්ෂාව කියන එක හැම දෙමව්පියෙක්ම හැම කාලෙකම සලකපු දෙයක්. හැබැයි ආරක්ෂාවේ කියලා දරුවගේ පිටිපස්සෙම ඉන්න දරුවට තමුන්ගේ ස්වතීර්ණයක් ගන්න දෙන්නේ නැත්නම් ඒකත් වැරදි. නැවතත් අපි හමු වෙන්නේ
හරිදේ ටීවී නාලිකාවේ පොතක වත වැඩසටහන සමග අද අපේ ආරාධිතයා රැකගන්න දැනගන්න ජංගම ගිනු ඔබේ කලර මිතුරා නම් වූ කෘතියේ කර්තෘ M.W. ජිනදාස මහතා ප්‍රවීණ බැංකුකරු ජිනදාස මහතා මේ පරිච්ඡේදයේ පස්වෙනි පරිච්ඡේදයේ විශේෂයි අද ව්‍යාපාරික ප්‍රජාව මේ ජංගම ගිනුම් ගැන කතා කරනකොට හුඟක්ම දෙනෙක් කතා කරන්නේ මේ චෙක්පත් අගරු වීම ගැන චෙක්පත් අගරු වීම නිසා ව්‍යාපාරයට ඇති වූ බලපෑම චෙක්පත් අගරුණු වී පවත්වගෙන යන්නේ කොහොමද ගිනුම් ආදී මිනිසුන්ට තියෙන අභියෝග මේ ගොඩක් ගනුදෙනු කරවන්න තියෙන අභියෝග මේ පරිච්ඡේදයේ අගරු චෙක්පත් ගැන දන්නේ නැතිනම් මල්ලිගෙන් අහගන්න කියලා වීරසේන අයියා ඔෆිස් එකට දවස් දෙක තුනක් ගිහිල්ලා එනෝ දැක්කා අදත් මේ පැත්තට ගියා මොකද දන්නේ නැහැ කියලා මේ විදිහට මේ මුළු පරිච්ඡේදයම පිටු පහක් පමණවන මේ මුළු පරිච්ඡේදයම සම්පූර්ණ අගරු චෙක්පත් හා චෙක්පත් වල යෙදෙන අගරු සටහන් ඒ ආශ්‍රිතව ලියවිලා තියෙන තනිකරම දෙබසක් සහ සංවාදාත්මක රචනාවක්. ඉතින් මේ වගේ උදාහරණ ඔබට සමාජයෙන් ඔබ සේවය කරන කාලේ ලැබුණද ඔබ මේ ගැන තවදුරටත් අපිට අපේ ප්‍රේක්ෂකයන්ට කිව්වොත් මේ චෙක්පත් අගරු වෙන වගේ බැරෑරුම් මාතෘකා ගැන මෙහෙම ලියනකොට ඔබට විශේෂයෙන් දේවල් හොයන්න වුණාද මොකක්ද ඒ ගැන අත්දැකීම නැහැ මට එහෙම අවශ්‍ය වුණ නැහැ මොකද මම බැංකු ක්ෂේත්‍රයේ ජංගම ගිණුම් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් සේවය කරලා තිබුණා ඒ කාලේ ඇතුළත මේ කත් තිබුණා අනිත් එක තමයි මගේ තාමත් තියෙන මේකක් තමයි මේ මම කතා කරනකොටදී හුඟක් අහුඟන් දෙන්නේ ඉතින් ආපුවම ගණදෙන් කරවන්නේ කතා කරපුවම මට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්කම තිබුණා ඒගොල්ලන්ට ප්‍රායෝගිකව මතුවෙන ප්‍රශ්න පිළිබඳව ඉතින් මට අමුතුවෙන් ඕක ගැන මේ විශේෂයෙන්ම මේ ගවේෂණයක් කරලා ඒක කරන්න අවශ්‍ය වුණේ නැහැ මගේ රැස් කරගත් දැනුම ප්‍රමාණ වුණොත් ඇත්තටම මේ තියෙන එක අනිත් එක මේ දැන් මම කොයි යංගම ගිනුම නිෂ්කාශන ක්‍රියාවලිය වෙනස් වුණේත් මගේ බැංකුසේ කාලේ අවසාන කාලෙදී වගේ එතකොට ඒ කාලෙ වෙනකොට මුල් යුගයේ තිබුණු බැංකු මේ ගනුදෙනු කරන්නට නොතිබුණු ප්‍රශ්න අලුත් නිෂ්කාශන ක්‍රමය සම්බන්ධවුණාට පස්සේ බැංකුවට හඳුන්වලා දුන්නාට පස්සේ අලුත් ගනුදෙනු කරුවන්ට අයිට වඩා වෙනස් ආකාරයේ ගැටළු වලට තමයි මුණ දෙන්න සිද්ධ වුණා විශේෂයෙන් මේ තොරතුරු තාක්ෂණ හා සංවේදනයේ වෙනස්කම් නිසා සහ ඒවා බැංකු වලට ඇතුල් කරගත්ත එකයි නිෂ්කාශන ක්‍රමයත් අපේ ශ්‍රී ලංකාවේ නිෂ්කාශන ක්‍රමයත් මේ මධ්‍යගත නිෂ්කාශන ක්‍රමයකට සම්බන්ධ වෙලා ඒක ඊට වඩා මේ නව තාක්ෂණේ වැඩිපුර යොදා ගත්තනේ ඒක නිසා මේ දැන් උදාහරණයක් ගත්තොත් මේ මුල් කාලේ මෙතන අහුම්කම් දෙන ගනුදෙනු කරුවන් ඉන්නවා නම් ඉස්සර මේ චෙක් එකක් අගරු වුණාම අර ඒ චෙක් එකේම තමයි ලියලවන්නේ අගරු වීමට හේතුව අනකරු විමසනෝ චෙක්පත් උපලබ්ධ වී නැත මේ අයපත් උපලබ්ධ වී නැත මෙහෙම නැත්නම් අපි මම පොතේ හඳුන්වලා දෙන තියෙන සාමාන්‍යයෙන් දැන් අපි යදන මේ අගරු සටහන් ඒව තියෙනවා නමුත් දැන් පස්ස කාලේ වෙනකොට ඒක වෙනස් වුණානේ පස්ස කාලේ වෙනකොට අර ඒ විනෝට හඳුන්වලා දුන්නේ අපිට බැංකුවෙන් එවන අගරු නිවේදනය CRN කියනවා ඒක තමයි යොදාගත්තේ ඉතින් ඒකෙත් එතකොට ඒගොල්ලන්ට තව ගැටලු මතුවුණා ඉස්සර මුල් යුගයේ හිටපු ගණිතුන කරවන්නට පස්සේ එතකොට ඒකේ ඒවා ආපහු නැවත ඉදිරිපත් කරන්න පුළුවන්ද මොන ඉදිරිපත් කරන්න පුළුවන් බැරි වෙන්නේ මොනවද එහෙම කියලා වුණා එතකොට අපි ඒකේ දැනගෙන ඉන්න තුන මම ඒ අර ওই මෙතෙන්දි ওই දෙබස් මාර්ගයෙන් ඉදිරිපත් කරේ ගණිතුන කරුවන්ට ගිහිල්ලා මේ තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී ගැටළු මතුවෙන තැන් ටික තමයි මම මේ උලුප්පලා පෙන්වුවේ. විශේෂයෙන් මේ තාක්ෂණය මේ තොරතුරු තාක්ෂණයත් සමග චෙක්පත් නිෂ්කාශනය කිරීමට ගතවන කාලයම හුඟක් අඩු වෙලා එක් දින නිෂ්කාශනයක් දක්වා වෙනස්ුණානේ. ඔව්. ඒ නිසා. එතකොට මම දැන් මට තවත් දෙයක් කතා කරන්න දෙයක් ඔබේ ඒ කතාවෙන් පැන නැගුණා. මේ තාක්ෂණය විශාල ලෙස වෙනස් වෙලා අද නිෂ්කාශන ක්‍රම වෙනස් වුණා. මේවා හුඟක් දේවල් උනේ අද වශයෙන් ඔබේ සක්‍රීය බැංකු සේවා කාලයත් ඉවර වෙලා ඔබ විත්‍රාම ගියාට පස්සේ ඇතිවෙච්ච විශාල වෙනස්කම් රාශියක් ඔබ මේ කෘතියට ඇතුල් කරලා තියෙනවා.
එතකොට මේ සම්බන්ධයෙන් ඔබ තාමත් සජීවීව බැංකු කරුවෙක් වශයෙන් කටයුතු කරනවාද කියලා මට ප්‍රශ්නයක් එනවා. නැත්නම් ඔබ මේ ඒ හිදස පියවන්න ඔබ කෙබඳු උපක්‍රමයක්ද පාවිච්චි කරන්නේ? නෑ, ඒක ඒක ප්‍රධානිකුම් මේ ඔබගෙන් මේ කියවුණාර මම කාලයක් බැංකු සේවකින්ට යම් යම් ওই විභාග වලට සූදානම් කිරීමේදී යම් යම් මට ඔවුන් දැනුවත් කිරීම සඳහා අලුත් තත්ත්වයන් මට අධ්‍යයනය කරන්න සිද්ධ වුණා. එතකොට මගේ හිටපු පැරණි මිත්‍රයන් ඒ අදාළ චක්‍රලේඛන සායවත් දුන්නා. මේ මට පරිශීලනය කරගන්න පුළුවන්කම තිබුණා. ඒ ඒ ඒ මාර්ගයෙන් තමයි මේ ටික අපි මේ කරගත්තේ. අනිත් එක මට බැංකු ශාස්ත්‍රයෙන් පිටට ගියන් පස්සේ අර පරණ ගනුදෙනුකරුවන්ගෙන් මට හුඟක් තොරතුරු ගන්න පුළුවන් වුණා. ඒගොල්ලෝ දැන් කතා කරනකොට මේ අපි ඒ කාලේ නෙවෙයි අපිට මෙන්න මේ වගේ ප්‍රශ්න දැනට තියෙනවා කියලා මේ ක්‍රමේ. එතකොට මට ඒක අධ්‍යයනය කරලා ඒ තොරතුරු ටික මේ මේකට ඇතුල් කරන්න හැකියාව ලැබුණා. ඔබ මේ කෘතිය සම්පාදනය කරන්නට පෙර විශාල පරීක්ෂණයක් වගේ දෙයක් කළා අනිවාර්යයෙන්ම මේ ටික. එතකොට ඔබේ බැංකු සගයන් ඒ සඳහා ඔබට උදව් වෙන්නත් ඇති නේද? එතකොට මේකේ දැන් මේ මම දැක්කා මේ පොතේ තියෙන සමහර කරුණු නවීන දැනුම වගේම උපක්‍රමශීලී කරුණුත් තිබුණා. දැන් අයිරාවකට නොවරදින මග වගේ. දැන් මිනිස්සු ජංගම සුඟා ගනුදෙනු කරුවන් ජංගම ගිරුමක් විවෘත කරගෙන ඉඳගෙන ඔවුන් ප්‍රතිලාභයක් හැටියටයි ඔවුන්ට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් හැටියට අයිරාවක් දකින්නේ. නමුත් ඔබ මේ අයිරා ගැන විශේෂයෙන් ඒකේ හොඳ නරක පැති දෙකම අයිරාවක් ගන්නවා නම් කොහොමද පෙර සූදානම කොහොමද අවතුම් පැවතුම් කොහොමද තියන අපි අර කියන්නේ පේ වෙන්නෝ කියලා. ඒ පේ වෙන්නේ කොහොමද කියලා අයිරාවකට නොවරදින මග කියන එක. මේවා ඔබ ගනුදෙනු කරුවන් අතරට මේ විදියට මේ ගලා යන්න සැලැස්සුවාම ඔබට දැනට ඉන්න බැංකුකරුවන් මේ පොත ගැන කෙබඳු ප්‍රතිචාරද බැංකුකරුවන්ගේ පැත්තෙන් ආවේ කොහොමද ගනුදෙනුකරුවන්ගේ පැත්තෙන් කොහොම ප්‍රතිචාරද ලැබුණේ? ඒක තමයි රසවත් ඇත්තටම අපිට දැනගන්න ආස. ඇත්තටම මේ බැංකුකරුවන්ගෙන් හුඟක් මට ආවා හුඟක් මේ අපේ ආදුනික සහ ප්‍රවීණ බැංකුකරුවන් මට හුඟක් මේ කරා මේ ඔක් ගැන ප්‍රශංසා කරා. ඒ වගේම මේ මට දුරකථන එමතුම් දීලා මේ පොත සමාජගත වීම පස්සේ කතා කරලා තියෙනවා මේ කියවපු මේ පාඨකයෝ. මේක හොඳ කරුණු ඇතුළත් වුණයි අපි හුඟක් දේවල් ඉගෙන ගත්ත කියන එක. ඒ වගේම පාසල් ශිෂ්‍යන්ට මේක ප්‍රයෝජනවත් වුණ බව සමහර දෙමාපියන් මාත් එක්ක අනිවාර්යයෙන් වාණිජ විෂය කරන මේ ශිෂ්‍යන්ට මේක ප්‍රයෝජනවත් වුණා කියලා කොහොම හරි මට එක මගේ පොත එක පාඨකෙක් කිව්වා. මේ මං ඇහුවා මම පොත කියෙව්වද කියලා. මම පොත පුජ්ජලක දීපේ කෙනෙක් මේ අනේ මට පොත කියවන්න වෙනවා තාමත් මම අපේ පුතා මේක දෙතුන් සැරයක් මේ කියෙවක ළමයා මේ පාර විභාග කරනවා කියලා. ඉතින් ඒ ළමයි කවල ඉස්කෝලෙන් මෙච්චර ඉගෙනුවාට ඇත්තටම මට ජංගම ගිනුම මොකද්ද කියන එක පිළිබඳ අවබෝධයක් ලැබුණේ මේ පොත කියවෙන් පස්සේ. ඉතින් ඒ වගේ ඇත්තටම හොඳ ප්‍රතිචාර සහ මේ ප්‍රයෝනා මම සතුටු වෙනවා. ඉතින් මං කරපු ව්‍යායාමේ ඒ සමාජයට යම්කිසි පිටුවහලක් ප්‍රයෝජනයක් ලැබුණ කියන එක. ඊළඟට මේ අර ඔබ මේ අගරු මේ චෙක්පත් ගැන තියෙන ඒ ටිකත් මගේ නෑ ඉස්සරහට තියෙනවා. මේ අගරු කරන්නේ කොහොමද අගරු මොන මොන අවස්ථාවලද මොනද අපිට දැන් උදාහරණ ගත්තොත් මේ අලුත් මේ නව නමක සේවකයන් පවා දන්නේ නැහැ මේක සමහර මම එතනට තමයි දෙවෙනි කොටේ එහෙම නැත්නම් අපි ඊළඟට පස්සේ කතා කරමු එහෙම නැහැ ගැන මේ ඒ ගැටලුව තියෙන හුඟ දෙනෙකුටගේ මේ සමහර මේ චෙක්පත් කියන එක. අනිත් එක තමයි අර මට කියන්න ඕනකම තිබුණේ මේ අර මම මේක උදාහරණයක් ගත්ත අර අයිරාව මේ ජංගම ගිනුම යන කියන එක මේ අර නූතනේ හුඟ බහුලව ප්‍රචාර මේ භාවිත වෙන පොරොන්දම් වලට සම්බන්ධ කරලා. ඔව් ඒකත් මේකේ තිබුණා. වැලිය පොරොන්දම් කියලා නේ. ඔව්. මේ 20 පොරොන්දම කියලා මම කරුණු 20ක් ගොනු කරලා මේ දැන් තරුණයෙක් තරුණියක් සහ විවාහීමේදී අද බලන්නේ පොරොන්දම් බලනෝනේ. ඒ වගේ 11 වෙනි පරිච්ඡේදයේ තමයි මේක තියෙන්නේ. එහෙනම් අපි ඉදිරියේදී ගැන කතා කරමු. නෑ ඒක තමයි ඔබතුමා එහෙම කියාගෙන යන්න. මම එතකම් මේ ඒක සොයාගන්නයි මහන්සි ගත්තේ. නමුත් ඊට කලින් මම යමක් කියන්න ඕන ඔබතුමා කතාවෙන්ම පෙනී ගිය දෙයක්. මේ දැන් බැංකු ක්ෂේත්‍රයේ ඉන්න බැංකු කර්මාන්තයට ප්‍රවේශ වෙච්ච නැත්නම් බැංකු සේවාවේ
සේවා සපයන්නන් වශයෙන් ඉන්න බොහෝ තරුණ පිරිස් අද මේ පරිගණකය නිසා අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් නැතුව කෙරෙන වැඩ ගැන ඒ දාමයක් සේවා දාමයක් කෙලෙසද ගලාගෙන යන්නේ කියන අවබෝධයක් නැතුව පරිගණකයක් ළඟට වෙලා හුදෙකලා වෙලා කටයුතු කරන අය. ඔවුන්ට මේ වගේ දෙයක් ලැබුණා නිදානයක් පහළ වුණා වගේ. මම අත්දැකීමෙන් දන්නවා මට මම ඊයේ පෙරේදා මේ පොතේ තියෙන එක මාතෘකාවක් පමණක් මේ මුහුණු පොතේ ඡායාරූපයක් හැටියට පළ කළා දැම්මහම විශාල ප්‍රතිචාරාවක්. විශාල ලෙස ප්‍රතිචාර ආවා මේ මේ මොකද්ද මේ පොත කොහෙන්ද මේක ගන්න පුළුවන් කියලා. ඉතින් මං මගේ හිතවතුන් කීප දෙනෙකුට මේ පොත යවුවා. ඒ අතරේ ප්‍රවීණ බැංකුකරුවන් ප්‍රාදේශීය ප්‍රධානීන් කළමනාකරුවන් අලුත් තැන් බැංකුවට ප්‍රවේශ මේ හැම කෙනෙක්ම හිටියා. ඔවුන් හැම කෙනාටම එක වගේ මේක වැදගත් වුණා. ඉතින් ඇත්තටම මම මට මේක හරි විශ්මයක්. මේ වගේ පුංචි පොත් පිංචක් කොහොමද මේ තරම් ප්‍රතිචාරවලට මූලික වුණේ කියලා. දැන් අපි අර අපේ මාතෘකාවේ අපි දැන් මොහොතකට කලින් කතා කරා මේ විසි පොරොන්දම ගැන. අයිරාවකට නොවරදින මග කියලා මේ පොතේ 11 වෙනි පරිච්ඡේදයේ තියෙන විස්තර කෙරෙන්නේ මේ යහපත් ජංගම ගිනුවක් යහපත් බැංකුවක් සහ ගනුදෙනුකාර සම්බන්ධතාවයක් ඇසුරින් ප්‍රතිලාභ ලැබීමට නම් ජංගම ගිනුම කොහොම මොන විදිහේ ආකාරයෙන් පවත්වාගෙන යන්න ඕනද කියලා. එතකොට පළවෙනි කාල පොරොන්දම ඒකේ තියෙන මේ කරන්ට් account එකක් ඇරලා කොච්චර කාලයක් යනවද එහෙම පරිණතභාවයට කොච්චරපත් වෙන්න ඕනද මේකේ ওই කියන ප්‍රතිලාභ ලැබෙන්නේ. ඊළඟට අගරු පොරොන්දම දින පොරොන්දම මේ සාමාන්‍ය පොරොන්දම් විසි පොරොන්දම් නෙමෙයි තැම්පතු පොරොන්දම ආදායම් මූලාශ්‍ර පොරොන්දම ගිනුම් පොරොන්දම මේ ආදී වශයෙන් මේ කරුණු 20ක් ඔබ හඳුන්වලා දීලා තියෙනවා. මේවායිදී මේ ශාස්ත්‍රීය කරුණු ඔබ ඉතාම ලිහිල් ආකාරයට ගනුදෙනු කරුවන්ට දෙනවා. මේකෙන් ඔබ විශේෂයෙන් බලාපොරොත්තු වෙන යමක් තියෙනවද? මේ දැන් මේ විස්රාම ගිහිල්ලා කළමනාකරුවෙක් හැටියට විස්රාම ගිහිල්ලා මේ තරම් මේ ගනුදෙනුකාර ප්‍රජාව මේ තරම් ගැඹුරින් දැනුවත් කරලා ඔබ මොකක්ද අපේක්ෂා කරන්නේ? මේ එකක් තමයි මේ ප්‍රධාන වශයෙන්ම මේ දැනුම ලබා ගැනීමේදී මුල් කාලේදී මට අත්දකින්න ලැබුණේ බොහොම දුෂ්කර අවස්ථාවන්ට ලැබුණා. ඒක දැනුම සොයාගෙන යාම රොකට් මේ ලබා ගැනීම. දැන් කොහොම හරි මේ දුෂ්කරතා මැද්දේ මම ඉගෙන ගත්ත දේ මං හිතනවා මගේ අපි පුද්දලෙක් හැටියට ගත්තත් අපි බුද්ධිකෙක් හැටියට බැංකු සේවකෙක් හැටියට එහෙම නැත්නම් පුද්ගලෙක් හැටියට ගත්තත් එහෙම මේ අපි ලෝකෙන් ගන්න දෙයට වඩා දෙයක් අපිට ලෝකෙට දෙන්න පුළුවන් නම් ඒක තමයි මිනිස්කම් කියන්නේ. අපි සතෙකුට ඒ දේ කරන්න බෑනේ. දැන් ඒක කරන්න පුළුවන් මිනිහෙකුට විතරමයි. ඒ අපි ලෝකෙන් යම් කිසි දෙයක් ගත්තා නම් අපි මේ සියලුම දේවල් කරන්නේ ලෝකෙන් ගන්නපු දේවල් වල. දැනුම විතරක් නෙමෙයි අපේ කාය ශක්තිය හැම දෙයක්ම ලෝකෙන් ගන්නපු දෙයක්. ඒ ගත්ත දේ අපිට නැවත ලෝකෙකට ඊට වඩා වැඩි ප්‍රමාණයකින් දෙන්න පුළුවන් නම් ඇත්තටම ඒක තමයි ලොකුම සතුටක්. ඒක ආත්ම තෘප්තියක්. ඒක තමයි ඇත්තටම මගේ බලාපොරොත්තුව. මොකද මේකේ මම ලබාගත්ත දැනුම ඊළඟ પરම්පරාවට දීලා මම ඉගෙන ගත්ත දේ කවුරු හරි ප්‍රයෝජන ගන්න. ඒ ලොකු සතුටක් ලැබෙනවා මගේ ජීවිතයේ අවසාන කාලෙදී. මේ හරිදේ ටීවී නාලිකාවේ පොතක වත වැඩසටහනේදී අපි කරන්නේ ඇත්තටම යම්කිසි කෘතියක් ඔබ හමුවට ගෙනල්ලා ඇතැම් විට කර්තෘ සමග ඒ නිර්මාපකයා සමග සංවාදී යෙදෙමින් මේ පොත ඔබ වෙත හඳුන්වා දෙනවා. සමහර විට එසේ නොමැතිව ඉදිරිපත් කරන්නෙකු විසින් කරනවා. මේ පොත් මෙවැනි කෘතියක් ජනගත කරලා මේ වගේ මාධ්‍යවලිනුත් කතා කරන්න ලැබෙන්නේ කලාතුරකින්. ඒ තරම්ම විශේෂ වන කෘතියක් සඳහා පමණයි. ඇත්තටම අද දවසේ අපි කතා කර කෘතිය ව්‍යාපාරිකයින්ට විතරක් නෙවෙයි වාණිජ ක්ෂේත්‍රයේ අධ්‍යයනයන්හි නිරත ඕනෑම කෙනෙකුට බැක්කුකරුවන්ට ආදී මේ රස මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන හුඟක් අයට ප්‍රයෝජනවත් වෙන කෘතියක් තමයි රැක ගන්න දැනගන්න ජංගම ගිනුම ඔබේ ව්‍යාපාරයේ කලණ මිතුරා.
මේ කතරු සමග තමයි අද අපි සාකච්ඡාව කරගෙන යන්නේ MW ජිනදාස මහතා. මම හිතනවා ඉතිරි වෙච්ච සුළු වේලාවේ අපේ වැඩසටහනේ මම කැමති ඔහුගේ අනිකුත් කෘති දල වශයෙන් හඳුන්වා දෙමින් යමක් කතා කරන්න. මොකද මේ අද අපි කතා කරන පොත ඔහුගේ යම්කිසි කූට ප්‍රාප්තියකට පැමුණාට පස්සේ එළියට ආපු ග්‍රන්ථයක්. එතකොට එහි කොහොමත් සුවිශේෂ ලක්ෂණ තියෙනවා. නමුත් මා දුටුවා විනදාස මහත්මයා ඔබේ පළවෙනි කෘතිය මා දුටුවේ එය ඇත්තටම මූල්‍යකරණය සඳහා ව්‍යාපෘති යැගීම කියන මේ පොත මීට වසර 10කට හෝ ඊටත් යම් ප්‍රමාණයකට පෙර තමයි මේ මුල් කෘතිය ජිනදාස මහත්තයා බිහිවන්නේ. මේ ඇත්තටම ඉලක්ක කළේ මේ මූල්‍යකරණය සඳහා ව්‍යාපෘති යැගීම කියන එක. මම හිතන්නේ බැංකු කරුවන්ට මේ විශේෂයෙන්ම ව්‍යාපෘති යැගීම සඳහා තමයි ඔක කර තියෙන්නේ බැංකු කරුවන්ට. මුල් කෘතිය ඔබ දැන් ඔබ ඇත්තටම මේ අපි දැන් මෙතෙක් කතා කරපු කෘතිය සම්පාදනය කරන කාලේ වෙනකොට ඔබට තිබුණු මේ ප්‍රාගුණ්‍යෙන් නැතුව කරපු කෘතිය. මේ මුල් කෘතිය ගැන දල ඔබේ අදහසින් දල ඔබේ වචනයෙන් දල හැඳින්වීමක් කළොත් කොහොමද? ඔබ කිව්ව මේක ජනගත කිරීමේදී මෙහෙම නැහැ කියලා. ඒකේ ප්‍රතිඵලය තමයි මේක බොහොම කෙටි කාලයක් තුළ මේ පොත මුල් පළවෙනි මුද්‍රණය විකිණලා අවසන් වුණා. මේක කර ගොඩගේ සහ ගොඩගේ මේ සහ සහෝදරය පුජ්‍යලික සමාගමෙන් තමයි මේක ප්‍රකාශනය කරේ. ඒකේ මේ පළවෙනි මුද්‍රණය මේ බොහොම කෙටි කාලයකින් මේ වෙලා දෙවෙනි මුද්‍රණෙත් මේක මුද්‍රණය කරන්න සිද්ධ වුණා. ඒක ඊළඟට දැන් ඔබ කතා කරපු අර මේ මූල්‍යකරණය සඳහා ව්‍යාපෘති යැගීම කියන එක ඕක දැන් මම හිතන්නේ ඉදිරියේදී ඔයි පොතේ වැදගත්කම ඉස්සරහට දැන් තවත් වැඩි වෙයි. මොකද දැන් මේ දැන් අර මම ඉස්සල කීප එකේ තිබුණනේ දැන් අපේ රට යන්නේ මේ ওই ව්‍යවසායකයන් සවිමත් කිරීම තුලින් දල මේ අපේ රට සංවර්ධනය කරන දල ජාතික නිෂ්පාදනය වැඩි කරගන්න. ඉතින් එහෙමනම් එතකොට ඒ සුළු ව්‍යාපාරිකයේ බැංකුවකට ආපුවම එයාගේ නයෝජනාවකට මූල්‍ය පහසුකම් දෙන්න අපි මොන දෘෂ්ටි කෝණයකින් මේ ව්‍යාපෘතිය දිහා බලන්න ඕනද කියන කාරණේ තමයි ওই පොතෙන් පැහැදිලි කරන්නේ. මේකේ බොහොමයක් තියෙන ශිල්පීය කාරණා. ඔකේ තියෙන හුඟක් ශිල්පීය කාරණා. ඔක සාමාන්‍යයෙන් ඔක වැඩිපුරම මේ කරලා තියෙන්නේ ඒ ශේෂ්ත්‍රයේ නිරත වෙලා ඉන්න බැංකු සේවකයන්ටම තමයි වඩා ප්‍රයෝජනවත්. නමුත් මා දුටුවා මෙය ආති මේ වාණිජ අතිවිද්‍යා ආදී ඉගෙන ගන්න සිසුන් අත මේ පරිහරණය වෙනවා. මෙන්න මොකද ඒ ළමෙන්ගේ විෂය මම හිතන්නේ මේ විෂය නිර්දේශ පත්‍රයේ එකක් තියෙනවා. මම හිතන්නේ ව්‍යාපෘති යැගීම කියන එක තියෙන එක මාතෘකාව. එතකොට මේ කෘතිය සර්වකාලීන, ඒ කියන්නේ අදටත් ගැළපෙන කරුණු වලින් සමන්විත. ඕකේ කරුණු මේ එදා ගන්න පුළුවන්. මේ නමුත් ඔක තියෙනවා. ඕක අපේ අවුරුදු 10කට විතර ඉස්සෙල්ල. නමුත් දැන් ඕකේ සමහර කාරණා තියෙනවා අපිට ඕකට තවත් එකතු කරලා ගන්න පුළුවන් ඒවා. පුළුවන් ඒවා තියෙනවා. නමුත් මූලික සිද්ධාන්ත ටික මූලිකම කරුණු මත පොතක් හැටියෙන් පාවිච්චි කරන්න පුළුවන් මූලික සිද්ධාන්ත ටික ඕකේ ඔක්කොම ඇතුළත් කරලා තියෙනවා. මොන මොන අංශ වලින්ද ව්‍යාපෘතියක් මේ අපි යගීමට ලක් කරන්නේ. මොකද ඒක විශේෂයෙන්ම බැංකු කරුවකට වැදගත් වෙන්නේ. මේ අපි අපේ ගත්තොත් එහෙම ණය වර්ග දෙකක් තියෙනවනේ. ඔව්. සුරුකම යොමු ණය සහ ව්‍යාපෘති යොමු ණය කියලා. ඒ කියන්නේ එකක් සුරුකමේ ශක්තිතාවය බලලා අපි ණය දෙනවා. දීපලුක සක්කාරි, අපකාරය අරගෙන හරි, නැත්නම් යන්ත්‍ර සූත්‍ර, එහෙම නැත්නම් මේ වෙනත් උපකරණ හරි මොන හරි දෙයක් අපි යම්කිසි දෙයක් ද්‍රව්‍යමය දෙයක් උපසට අරගෙන තමයි දෙන්නේ. ඒක වටිනාකම් බල. දැන් ව්‍යාපෘතියකට හුඟක් වෙලාට ඒ කිකරෙන්නේ නැහැ. ඒක ගන්නෙ ව්‍යාපෘතියේ ශක්්‍යතාවය තමයි සුරුකුම හැටියට ගන්න. ඉතින් එහෙමනම් අපි ව්‍යාපෘතියක ශක්්‍යතාවය පිළිබඳව ව්‍යාපෘතියකට ණයදීමේදී ව්‍යාපෘති ණයදෙන බැංකුකරුවා විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ ව්‍යාපෘතියේ ශක්්‍යතාවය. මොකද ව්‍යාපෘතියේ ශක්්‍යතාවය නොමැති ව්‍යාපාරකට දුන්නොත් එහෙම ව්‍යාපෘතිය අසාර්ථක වෙනවා. අපි දීපු ණය මුදල ආය කරගන්න බැරි වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම ඒ කියන්නේ විශේෂයෙන්ම සාම්ප්‍රදායික මානයන්ගෙන් ඔබට ගිහිල්ලා විශේෂ මානයකින් ඇගිය යුතු දෙයක්. එතකොට මේ වගේම තමයි ගනුදෙනුකාර සත්කාරය බැංකු සේවයට එක්වන නවකයන් සඳහා ගනුදෙනුකාර සත්කාරය කියලා මීට අවුරුදු කීපයකට පෙර ඔබේ අතින් නිර්මාණය වුණු මේ ග්‍රන්ථය. මේ හැම පොතකම මම දැක්කේ මේ ඉතාම
පුංචියට හුරු බුහුටියට හදලා තියෙන ඉක්මනින් කියවලා ඉවර කරලා සාකච්ඡා කරන්න පුළුවන්. මේ පොත මේ මේත් ඇත්තටම ඔබ මාතෘකාවෙන්ම අඳුන්වලා දෙනවා මේක බැංකු සේවයට එක්වන නවකයන් සඳහාද. මේක කොච්චර ඇයි මේ වගේ එකක් නිර්මාණය කරන්න හිතුනේ සහ කොච්චර සාර්ථක වුණාද? මොකද අපි දැන් මේ මගේ විශේෂයෙන්ම මම විස්සම ගියන් පස්සේ ලැබපු අත්දැකීම තමයි මේ බැංකු අලුත් නවක බැංකු සේවකයන්ගේ මේ ගනුදෙනුකාර සත්කාරය කියන එක කස්ටමර් කයා කියන එක ඇත්තටම හුඟක් දුරට මේ පහළ මට්ටමක තියෙන බව. මේ AI තාක්ෂණයට දැඩි ලෙස නැඹුරු වෙලා ඒ පැත්තම කරන ගනුදෙනුකාරුන්ත් එක්ක සාමාන්‍ය මේ මානසික සම්බන්ධතා ගොඩනගා ගැනීම කෙරෙහි අන්තර්පුජ්‍යල සම්බන්ධතා දුර්වලයි. ඒක විශේෂයෙන්ම දැන් මෑත කාලෙදී රාජ්‍ය බැංකුවල සහ පෞද්ගලික බැංකුවල මේ හැම බැංකුවකම දකින්නට තියෙන එකක් තමයි ඒක. මේ අන්තර්පුජ්‍යල සම්බන්ධතා ගනුදෙනුකරුවන් එක්ක මේක කරන්නේ. මොකද දැන් ඉදිරියේදී ඇත්තටම මේ අන්තර්පුජ්‍යල සම්බන්ධතා කියන එක විශේෂයෙන්ම වැදගත් වෙනවා. මොකද දැන් සමහර රටවල් වල මේ අර කාර් එකෙන්ම ගිහිල්ලා ATM එකෙන්ම මුදල් ගන්න ඒ ක්‍රමේ දැන් මිනිසුන්ට එපා වෙලා. දැන් මිනිසුන්ට ඕන වෙලා තියෙනවා ගිහිල්ලා මානසික වශයෙන් ගිහිල්ලා බැංකුවට ගිහිල්ලා සේවකයන්ට කතා කරලා තමන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගැනීම දක්වා අද ඒ අර හුදකලා බව නැවතත් වෙනස් වෙමින් පවතිනවා. ඉතින් අපි ඒක තේරුම් ගත්තේ නැහැ තාම. අපි ඒක තිබුණා අපේ ළඟ ඉස්සරින්දලම අපේ ළඟ තිබිච්ච මේකක් තමයි අපි හොඳ මේ මේ ආචාරශීලී සංග්‍රහශීලී ආචාරශීලී ශිෂ්ටාචාරයක් නේ අපිට තිබුණේ. ඔව්. නමුත් මේ බටහිරින්ට නැඹුරුනම් පස්සේ සහ අධ්‍යාපනයේ සහ සමාජ වාණිජකරණය වීම සහ එකත් එක්කම මිනිස්සු මේ ඇත්තටම විශාල වශයෙන්ම මේ හුදකලා වෙලා අද අපිට පේන්නේ නැතුණාට අද මිනිස්සු විශාල වශයෙන්ම හුදකලා වෙලා තියෙන්නේ. ඉතින් ඒක බැංකු ශාස්ත්‍රයටත් ඒක බලපාන තියෙනවා. නමුත් බැංකු ශාස්ත්‍රයේට හුදකලා වීම අනිත් ශාස්ත්‍රයක හුදකලා වීමට වඩා බැංකුවේ ව්‍යාපාර කටයුතු වලට බලපාන. ඒක ගනුදෙනුකරුවන් එන්නේ ගනුදෙනුකරුව අපේ ළඟට එන්නේ. එතකොට අපි දැනගන්න ඕන ගනුදෙනුකරුව ආවම අපෙන් ඒ ගනුදෙනුකරුව මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒ ගනුදෙනුකරුව තෘප්තිමත් වෙන්නේ නැත්නම් අපි ව්‍යාපාර කටයුතු කරගෙන යන්න බැරි වෙන. ඒක නිසා තමයි මේකත් මේ කරේ. ඉතින් මේකෙත් මම හුඟක් දුරට උදාහරණ දෙකක් ගත්තේ. හුඟක් අර මේ අපේ තියෙන මේ සරල උදාහරණ තමයි මේකට. ඒකත් අපි කියවන අයදුටුවා. මම හිතනවා වැඩසටහනේ අවසානයේට අපි අවසානය කරලා ළඟාවෙමින් පවතින. නමුත් ඔබේ ශාස්ත්‍රීය ජීවිතේ ඔබේ මේ නිර්වාණ ජීවිතේ වඩාත්ම ශාස්ත්‍රීයමෙන්ම පෙරලිකාර කෘතිය ලෙස මා දකින කරණීය මෙත්ත සූත්‍රයෙන් කළමනාකරන මූලධර්ම හා සංකල්ප ඉගෙනීම කියලා මේ කෘතිය විශේෂයෙන් ඊට වඩා සෑහෙන පරිශ්‍රමයක් දරලයි ඔබ මේ පොත මේ විශේෂයෙන් සංස්කරණය කළේ. ඒ වගේම තමයි ඔබේ විශේෂේත්‍රය අතික්‍රමණය කරගෙන ගිහිල්ලා විශාල ධර්ම ග්‍රන්ථ රාශියක් කියවලා පඬිවරු විශේෂයෙන් ගිහි පැවති පඬිවරු විශාල ප්‍රමාණයකින් මූලාශ්‍රාරගෙන තමයි මේ ශාස්ත්‍රීය කෘතිය නිර්මාණය කරේ. මේක තමයි මම හිතන මෙතෙක් ඔබේ නිර්මාණ අතරින් බිහි වූ වඩාත්ම ශාස්ත්‍රීය මෙන්ම උසස්ම කෘතිය හැටියට මා දකින්නේ. එය උතුම් බුදුදහම විවරණය වෙනවා කළමනාකරණයේ මූලධර්මත් සමග. එතකොට මේක ගැනත් කෙටියෙන් කියලා ඒ වගේම ඔබේ අනිකුත් කෙටි කතා සහ නවකතා වන නවකතා ජූල්ගස් හන්දිය ගරාජයේ කෙටි කතා සංග්‍රහය චෝර ප්‍රපාත මෙම කෘති දෙක ගැන සුළුවෙන් හඳුන්වා දෙමින් කරණීය මෙත්ත සූත්‍රයේ මේ කළමනාකරණ මූලධර්ම ඉගෙනීම සම්බන්ධ වූ මේ ග්‍රන්ථය ගැනත් මම හිතනවා වැඩසටහන අවසන් කිරීමට පෙර අපේ ප්‍රේක්ෂකයන්ට ඔබේ වදනින් හඳුන්වා දුන්නොත් හොඳයි කියලා. ඔව්. දැන් අපි මේ කළමනාකරණය ගැන කතා කරනකොට අපි කළමනාකරණය ගැන හිතාගෙන ඉන්නේ මේ කළමනාකරණය කියන එක අපිට ආවේ බටහිරින් කියන එක. නමුත් කළමනාකරණ මූලධර්ම අපේ බෞද්ධ දර්ශනය තුළ ඊට වඩා ගැඹුරු ආකාරයකට ගැබ් වෙලා තියෙනවා. ඉතින් මේකේ මට හොඳම උදාහරණයක් මම කියන්නම්. මේකට හැඳින්වීමක් ලිව්වේ මේ අපාත්‍ය අදාළ මේ පල්ලත්තර මේ සුමන ජෝතිනායක හාමුදුරුවෝ. ඔව්.
ඒ සුමන ජෝති හාමුදුරුව මේකට ලියලා තියෙනවා උන්වහන්සේ මට මේ බොහොම මට උදව් කරා මේ ග්‍රන්ථ සම්පාදනය කිරීමේදී මේකේ අන්තිම රීල් තියෙනවා අපමණ ධර්මස්කන්ධයන් ධර්මස්කන්ධයෙන් උපුටාගත් අංශු මාත්‍රයක් වන කරණීයමෙත්ත සූත්‍රයේ මෙසේ නම් සමස්ත බුදුදහම පිළිබඳ කියනුම කවරේද මම හිතන්නේ ඒක ඇති මේක මේ ගැන සඳහන් කරන්න ඉතින් මම යොදාගත්තේ මේ කරණීයමෙත් සූත්‍රයේ තියෙන කල්මනා කරන මූලධර්ම අනිත්‍යවයි තුඟක් තියෙනවා අපිට කල්මනා කරන මූලධර්ම දැන් අපේ අලුත් ජනාධිපතිතුමත් කිව්වනේ මගේ දර්ශනේ තියෙන්නේ බෞද්ධ දර්ශනය කියන්නේ මේ පැහැදිලිව මම හිතන්නේ සෑහෙන කාලයකට පස්සේ ජනාධිපතිතුමින් කිව්වා මගේ දර්ශනේත් බෞද්ධ දර්ශනේ බෞද්ධ දර්ශනය කියන එක ඇත්තටම බොහොම ගැඹුරු ධර්මයක් දැන් මේ බෞද්ධ දර්ශනය නිසා තමයි මේ ලංකාවේ ද්‍රවිඩ ජාතිකයන්ට දකුණේ ඇවිල්ලා කෝවිල් හදාගෙන දේවාල හදාගෙන ඉන්න පුළුවන් මුස්ලිම් ජාතිකයට හදාගෙන තියෙන බෞද්ධ දර්ශනේ අපේ සිංහලයන්ගේ බෞද්ධයන්ගේ තුනේ බෞද්ධ දර්ශනේ නිසායි අන්නේසේ නෝනනම් උන්ට එහෙම නිදහසක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වෙච්ච ජාතියක් නිසා තමයි අපිට දෙ ඒක මම උත්සාහ ගත්තේ මෙතෙන්දී මේ බෞද්ධ දර්ශනයේ තියෙන කලමනාකරණයේ පැත්ත ටික තමයි මේකෙන් මේ කාරණෙන් ගත්තේ කලමනාකරණයේ තියෙන මූලධර්ම ටිකත් එක්ක කොහොමද මේ මේව ඇත්තටම මේ කරණීමේ සූත්‍රයේ තියෙන. ඉතින් මේකෙත් තියෙන්නේ උංග දෙනකොට කරණීමේ සූත්‍රය කියන එකට උංග දෙනකොට කටපාඩමින් තියෙන මේක කතා කරන උංග දෙනෙක්. එතකොට ඒ කරණීමේ සූත්‍රයේ තියෙන මූලික සිද්ධාන්ත ටික තමයි මේ අපි මේ කරණීය මේ පොතෙන් අපි ඉදිරිපත් කරන්න උත්සාහ ගත්තා. ඔව්. අපේ කාල වේලා වේගයෙන් ගෙවි ගියා. ඒ වගේම ජිනදාස මහත්මයා විසින් ඉන්පසු නිර්මාණය කර මේ චෝර ප්‍රපාත සහ ජූල්ගස් සන්ධිය ගරාජය ගාල් ප්‍රදේශයේ කලකට ඉහත සැබෑ අත්දැකීම් සම්භාරයක් පදනම් කරගෙන තමයි මේ ජූල්ගස් සන්ධිය ගරාජය කියන එක අදටත් ජීවමාන වන ඇතැම් චරිත මෙහි අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේ චෝර ප්‍රපාත ප්‍රසිද්ධ අපේ කතා සාගරයෙන් ගත් කතා ඇසුරින් සහ ස්ව නිර්මාණ වශයෙන් කීපයක් තිබෙන කෙටි කතා කෘතියක්. අද දින මේක මේකට හම්බුණ මට ගොඩගේ 2000 චෝර ප්‍රපාත 2018 හොඳම කෙටි කතා 10ට තේරුණා. එතකොට හොඳම කෙටි කතා නිර්මාණ 10ට තේරුණු මේ චෝර ප්‍රපාත කෘතිය එතුමගේ නිර්මාණයක්. අද දවසේ අපේ මේ වැඩසටහනේ නිමාව කරලා ළඟා වෙමින් පවතිනවා. අද අපි සමග සාකච්ඡා කළේ විශේෂයෙන් ජංගම ගිනුම චෙක්පත හා අයිරාව පිළිබඳ හැඳින්වීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. රැකගන්න දැනගන්න ජංගම ගිනුම ඔබේ ව්‍යාපාරයේ කලණ මිතුරා කියන මේ මනරම් කෘතිය ආශ්‍රයෙන් අද සාකච්ඡාව මෙහෙවීමට සහභාගීවුණු මේ ස්ථානයේ පැමිණියා එම කෘතියේ කර්තෘ M.W. ජිනදාස මහත්මයා ප්‍රවීණ බැංකුකරු. එතුමාටත් අපි සමුදෙනවා අනාලිකාව වෙනුවෙන් ආයුබෝවන් ගියා. ආයුබෝවන් ජිනදාස මහත්මයා ගන්තුම ඉස්සති. නැවතත් අපි හමු වෙනවා මේ බඳු වැඩසටහනකින් හරිදේ TV නාලිකාවේ පොතක වත වැඩසටහනින්. ඔබේ අදහස් අපට ලියා එවන්න. පොතක වත වැඩසටහන පිළිබඳවත් අපේ ඉදිරිපත් කිරීම ආදී දේවල් පිළිබඳ ඔබේ අදහස් උදහස් ලියා එවන්න. හරිදේ TV ගාල්ල කාර්යාලය අබේසේකර ලී බඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල 0777 321 3966 දුරකථනයෙන් හෝ හරිදේ tv info@gmail.com යන විද්‍යුත් තැපෑලෙන්. නැවතත් පොතක වත වැඩසටහනක් සමග හරිදේ TV තුලින් ඔබ හමුවනතුරු ඔබට ආයුබෝවන්.